අයිබෝන් ලයිබ් බයි කමිදු YouTube channel එකත් එක්ක තුලා ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තය පිළිබඳව හැදෑරීමක් කරන එවාගෙම ලාංකීය මැණික් කර්මාන්තය දැනුම එකතු කරන ලාංකීය මැණික් කර්මාන්තයට ආදරය කරන ඔයාලා හැමෝම මේ වීඩියෝටත් ඉතාමත් ආදරෙන් එකතු කරගන්නවා අද මම තවත් සුවිශේෂී මැණික් වර්ගයක් පිළිබඳව තමයි ඔයාලත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ එවාගෙම මේ මැණික් වර්ගයේ මේ දිනවල කතා බහට ලක් වෙලා තියෙන මැණික් විශේෂයක් විශේෂයෙන් එක්කමරින් එහෙම නැත්නම් පච්ච පදියන් කියන මැණික් විශේෂය මේ පිළිබඳව මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි සූදානම් වෙන්නේ ඔයාලට මගේ channel එක හොඳනම් channel එක subscribe කරලා එකතු වෙන්න ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට මේ වගේ video එකක් upload කර තැනින් notification එකක් ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා අපි බලමු එකමරින් එහෙම නැත්නම් පච්ච පදියන් මැණික් ගැන මොනවද කතා බහට ලක් කරන්න තියෙන්නේ කියලා එකමරින් ගත්තට පස්සේ එකමරින් කියන්නේ බෙරිල් කුලකේ මැණික් විශේෂයක් විශේෂයෙන් මේකේ රසායනික සංයෝග විදිහට දක්වලා තියෙන බෙරිලියම් ඇලුමිනියම් සිලිකේට් කියන රසායනික සංයෝග වලින් තමයි මේ එකමරින් මැණික බෙරිල් කුලකේ මැණික් නිර්මාණය වෙලා තියෙන්නේ මෙතෙන්දි මේ එකමරින් ගත්තට පස්සේ ඒකේ වර්ණය වෙනස් වෙන විශේෂයෙන්ම මේ මූලික සංඝටක මූලික රසායනික සංඝටක වලට අමතරව මේකට යකඩ එකතු වෙන ප්‍රමාණය මත මේකේ වර්ණ වෙනස් වෙනවා මේක යකඩ FP 2 කියන ගණයේ යකඩ සංඝටක මේකට එකතු වුණා මේකේ පැහැදිලි නිල් වර්ණයක් තමයි මේ කුමරින් ගලේ දැක ගන්න හැකියාව තියෙන. ඒ වගේම FP 3 කියන සංඝටක එකතු වුණා මේකේ කහ වර්ණයක් දැක ගන්න හැකියාව තියෙන. මේකේ සුවිශේෂීම දේ තමයි මේ දෙක මික්ස් වෙලා මේ දෙක එකතු වෙලා හැදෙන වර්ණය තමයි හොඳම වර්ණයේ විදිහට එකුමරින් ගලක දැක ගන්න හැකියාව තියෙන. ඒ ග්‍රීන්ස් බ්ලූ කියන වර්ණය එක නිල් මිශ්‍ර කොළ වර්ණයක් මේක තමයි එකුමරින් ගලේ තියෙන හොඳම පැහැය විදිහට අර්ථකථනය කරන්න පුළුවන් නිල් මිශ්‍ර කොළ වර්ණයක් තමයි දැක ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේ මේකේ හાર્ඩ්නස් එක සාමාන්‍ය 7.5 8 අතර තියෙන. ඒ වගේම මේකේ විශිෂ්ට ගුරුත්වය 2.7 බිඳුවක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. මේක පාර දුෂ්‍ය මැණික් විශේෂයක්. ඒ වගේම මේක සත්පාද හෙක්ස් කියන ගණයේ ක්‍රිස්ටල් සිස්ටම් එකකට තමයි මේ එකුමරින් එහෙම නැත්නම් බෙරිල් කුලකේ මැණික් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉහත සටහන මගින් ඔබට තවදුරටත් එකුමරින් මැණික් ගැන අදාලා අවබෝධයක් ළඟා කරගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් තව දෙයක් තමයි මේ බෙරිල් කුලකේ මැණික් ගත්තට පස්සේ අපේ නිතරම අවධානය යොමු වෙන ප්‍රධාන මැණික් විශේෂය විදිහට සලකන්නේ එමරල්. එහෙම නැත්නම් මරකත කියන මැණික් විශේෂයෙන් බෙරිල් කුලකේ කොළපැහැති මැණික් විශේෂය. විශේෂයෙන් මේක බෙරිල් කුලකේ කොළපැහැති මැණික් විශේෂය එමරල් ලංකාවේ හමු වෙන මැණික් විශේෂයක් නෙවෙයි. නමුත් ලංකාවේ ජ්‍යොතිෂ්‍ය අවස්ථාවයන් සඳහා නිර්දේශිත කළ තියෙන කොළ වර්ණය සඳහා ප්‍රධානම මැණික විදිහට මරකත එමරල් කියන මැණික් විශේෂය. නමුත් ඒකේ තියෙන අර දෝෂ පරිදුස් ස්වභාවයෙන් තියෙන හොඳ තත්ත්වයේ එමරල් ගල් සොයා ගැනීම අතිශය දුෂ්කර දුර්ලභ කරුණක් නිසා බොහෝ දුරට ඒ සඳහා ආදේශ කරන කොළ වර්ණයේ මැණික් තමයි ලංකාවේ බහුලවම ජ්‍යොතිෂ්‍ය කටයුතු සඳහා භාවිතා කරන්නේ. මෙතන තවත් සුවිශේෂී දෙයක් ඔයාලට මතක් කරන්න ඔයාලා රසායනික සංයෝගය මගින් යම්කිසි මැණික් ගලක් පළඳින්න ඔයාලා නිර්දේශ කරනවා. ඔයාලට අර එමරල් ගලට තියෙන කොළ පාට අනිත් ගල් වල ආදේශකයකට වඩා එමරල් ගල හා බොහෝ සම්බන්ධකමක් තියෙන එකම ෆැමිලි එකේ ගලක් මේක බෙරිල් කුලකේ මැණිකක්. නිසා එමරල් ගලට බොහෝ සම්බන්ධතා තියෙන මැණික් ගල විදිහට එකුමරින් මැණික් විශේෂය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් සුවිශේෂී දේ තමයි මේ එකුමරින් මැණික් ගල අතීතයේ මුහුදු ආශ්‍රිත ජනතාව මුහුදු ආශ්‍රිත කර්මාන්තවල නිර්තනය එයාගේ සුභ සිද්ධිය සඳහා එයාගේ ජයග්‍රහණ සඳහා භාවිත කරන මැණිකක් විදිහටත් භාවිත කරපු මැණික් විශේෂයක්. විශේෂයෙන් මේ එක්ව මෙරින් කියන නම සම්බන්ධ වෙන්නේ ලතින් භාෂාවෙන් තමයි මේක එකතු වෙලා තියෙන. එක්ව කියන්නේ ජලය, රසායනික විද්‍යාවට අනුව ජලයට කියන නමක්. ඒ වගේ මෙරින් කියන මුහුදු, මුහුදු ජලය, සී වෝටර් කියන නම තමයි මේකට සුදුසුම වර්ණය. ඒ වගේ මේකේ වර්ණයත් මුහුදු ජලයට සමාන වර්ණයක් නිසා එය බොහෝ දුරට අතීතයේ ඉඳලා මේක මුහුදු ආශ්‍රිත කර්මාන්ත කරන අය පළඳපු මැණික් විශේෂයක් වෙනවා. ඒ වගේ මැණික් ගලේ තියෙන වර්ණ පරාසයනුත් බොහෝ දුරට මුහුදු ජලය, ඒ කියන්නේ කොළ පැහැති මුහුදු ජලය, නිල් මිශ්‍ර කොළ පැහැති මුහුදු ජලය මේක බහුතරයක් මේක දැක ගන්න හැකියාව තියෙන්නේ. නිල් වර්ණය තමයි ලා කොළ පැහැති වර්ණයක් තමයි මේ ගල ප්‍රායෝගිකව ඔබට පරීක්ෂා කරොත් දැක ගන්න තියෙන හැකියාව. තවත් දේ තමයි මේක ලංකාව තුළ වැරදි අර්ථකථන කිහිපයක් තියෙන එකක් තමයි මේක පච්ච පදියන් කියලා තමයි ලංකාව තුළ හඳුන්වන්නේ. දැන් පච්ච කිව්වට පස්සේ ලංකාව තුළ භාවිත කරන විවාහයේදී මේක තද කොළ පැහැති වර්ණයක් තමයි නිරූපණය වෙන්නේ. පච්ච කියනකොට ඒක දෙමළ භාෂාවෙන් එන වර්ණය. පච්ච කියන්නේ තද කොළ පැහැට ඒ වගේම තද කොළ පැහැ වගේ තමයි අර්ථකථනය වෙන්නේ. ඒ වගේම මේක පදියන් කිව්වට පස්සේ ලංකාවේ අර්ථකථනය වෙන්නේ ටොපෑස්. ඒ කියන්නේ පදියන් කියලා අර්ථකථනය වෙන්නේ ටොපෑස් කුලකේ මැණික්, ටොපෑස් ගණයට වැටෙන මැණික් තමයි බොහෝ දුරට අර්ථකථනය. ඒ අර්ථකථනයෙන් ගත්තට පස්සේ මේ කොළ ටොපෑස් එකක් විදිහට තමයි අර්ථකථනය කරන එක වැරදි. මේක බෙරිල් කුලකේ මැණිකක්, මේක ටොපෑස් ගණයට යන මැණික් විශේෂයක් විදිහට නෙමෙයි අපි සලකනු ලබන්නේ.
එකමරින් මැණික් ගත්තට පස්සේ ලෝකේ මැණික් ලැබෙන බොහෝ රටවල් වල හමු වෙන මැණික් විශේෂයක් විදිහට තමයි එකමරින් මැණික් හඳුන්වන්නේ. විශේෂයෙන් මේක ලොකු ප්‍රසිද්ධියක් උසුලන්නේ බ්‍රසීලයේ තමයි බහුලවම එකමරින් ලැබෙන රටක් විදිහට. ඒක එකමරින් ගල් ගත්තට පස්සේ මේක බෙරිල් එමිලියකේ අනිත් ගල් සාපේක්ෂව මූලිකවම ගත්ත මාරකත එමරල් මැණික් වලට සාපේක්ෂව දෝෂ පළ ස්වභාවයන් අවම මට්ටමකින් තමයි එකමරින් ගලේ දැක ගන්න හැකියාව ලැබෙන. අපි දන්නෝ එමරල් ගල බොහෝ දුරට දෝෂ පළ ස්වභාවයන් එක්ක තමයි අපිට ලැබෙන්නේ. නමුත් එකමරින් ගල එහෙම නැහැ. හොඳ දෝෂ පළ ස්වභාවයන් අවම හොඳ ප්‍රමිතියෙන් යුතු හොඳ වර්ණ පරාසයෙන් යුතු පිරිසිදු ගල් විදියට මේ එකමිරින් ගල් නිරන්තරයෙන්ම දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම එකමිරින් ලංකාවෙත් ලැබෙන මැණික් විශේෂයක්. ලංකාවේ මේක පෙසස් මට්ටමට අලෙවි වෙන මැණික් විශේෂයක් නෙවෙයි. ඒ වගේම මේක අවම මට්ටමකටත් අලෙවි වෙන මැණික් විශේෂයක්. මේක මැද මට්ටමේ අලෙවි වෙන හොඳ මිලක් ලබා ගත හැකි මැණික් විශේෂයක් විදියට එකමිරින් මැණික් හඳුන්වන්න පුළුවන්. තවත් දෙයක් තමයි වලට මේක සුලඹවම ලංකාවේ හමු වෙන පළඟු ක්වාර්ට්ස් ඉස්පටගත් එක්කත් මේ එකමිරින් මැණික් ගල් හඳුනා ගන්න හැකියාව තියෙන නිසා වට ක්වාර්ට්ස් එක පලිඟු වගේ මෙනික් තියෙනවා. මේ එකමරින් මෙනික් තියෙද කියලා ඒ අවට ප්‍රදේශවල එකමරින් එක්ස්පටක පලිඟු ආශ්‍රය කරගෙන නිර්මාණය වෙන ප්‍රවණතාවයකුත් දැක ගන්න හැකියාව තියෙනවා. තවත් දෙයක් තමයි මේක රැවටෙන අවස්ථාවක් තමයි මේක විශේෂයෙන් කපා උපදැමුවට පස්සේ තමයි බොහෝ දුරට සිද්ධ වෙන්නේ. නමුත් රළු ගලේදිත් මේ දේ වෙනවා. ලයිට් ටොපෑස් එකත් එක්ක, ඒ කියන්නේ ලා නිල් පාට ටොපෑස් ගලත් එක්ක මේ එකමරින් කියන මෙනික් විශේෂයේ බොහෝ දුර වර්ණ පරාසයන් ලා නිල් පැහැ නිසා රැවටෙන අවස්ථාව තියෙන එක හොඳින් දන්න කෙනෙක් රැවටෙන්නේ. නමුත් ඒක පරීක්ෂා කරගනිද්දි ඒක ඔයාලා අනිරන්තරයෙන්ම පරීක්ෂා කරන ලයිට් ටොපෑස් ලයිට් බ්ලූ ටොපෑස් එකත් එක්ක එකමිරින් ගල බොහෝ දුර රැවටෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක සකස් කරන්න ප්‍රධානම හේතු උනේ මේ එකමිරින් ගල් වලට වර්තමානයේ මුහුණ වෙළඳපොළේ තියෙන අවම මිල පරාසයන් මට්ටමකට පත් වෙලා තියෙන මේක හේතුව පැහැදිලි කරන්න. විශේෂයෙන් මේකට ප්‍රධානම හේතු වෙලා තියෙන මැඩගස්කර් වල එකමිරින් රොක් එකක් හම්බ වෙලා තියෙන. ඒ කියන්නේ එකමිරින් ප්‍රයිමරි ඩිපොසිට් එකක එකමිරින් බහුලව හමු වෙන ප්‍රවණතාවයක් දැක ගන්න තියෙනවා. ඒ නිසා බොහොම ලෝකේ රටවල් මැඩගස්කර් දෙස මේ එකමිරින් මැණික් නිධිය දෙස අවධානය යොමු කරපු නිසා එකමිරින් බහුලව ලැබෙන නිසා ලෝක වෙළඳපොළ තුළ එකමිරින් මිල පහළ වැටලා තියෙනවා. ඒ නිසා ලංකාව තුලත් මේ එකමිරින් මිල යම් තාක් දුරට පහළ වැටලා තියෙනවා. නමුත් හොඳ ප්‍රමිතියෙන් යුතු අර මම මුලින් මතක් කර කොළ නිල් මිශ්‍ර වර්ණෙන් යුතු එකමිරින් තියෙනම් හොඳ මිලකට අලෙවි කරගන්නත් හැකියාව තියෙනවා. මේ දේවල් තමයි මට එකමිරින් මැණික් ගැන ඔයාලට මේ වීඩියෝ තුලින් දැනුවත් කරන්න අවශ්‍ය වුණේ. මේ වීඩියෝ හොඳ නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝට ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් ඔයාලට ඔයාගේ යාළුවෝ ඉන්න නම් මැණික් කර්මාන්තින උනන්දුවක් තියෙන එයාටත් වැදගත් වෙනවා කියලා හිතනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම තවත් එකමිරින් ගැන, ඒ වගේ මැණික් කර්මාන්ත ගැන ඔයාලට දැනගන්න දේවල් තියෙනවා, අදහස් තියෙනවා, ඔයාලට මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් live by කම YouTube channel එකෙන් ඉතාමත් ඉක්මනින්ම හමු වෙනවා.